Hi everybody, welcome back to our channel. Today I'm going to teach you about a special topic, like, likes, don't like and doesn't like. Okay, let's see when and how we use these words to create meaningful sentences in English. ඉතින් කොහොමද ඔයාලට ඔන්න 14 වෙනි පාඩමෙන් මම ඇවිල්ලා ඉන්නවාද ඉතින් අද මේ පාඩම ගැන ගොඩක් අය අපේ Facebook group එක හරහා මට request කරා මෙන්න මේ පාඩම ඉක්මනටම අපිට YouTube channel එක හරහා ගෙන එන්න කියලා ඉතින් එන්න ඒ request එක නිසාම මම ඉක්මනටම ඔයාලට මෙන්න මේ පාඩම ගෙන එන්න හිතුවා ඉතින් මම අද ඔයාලට උගන්වන්න යන්නේ likes Don't like සහ doesn't like කියන පද එකතු කරගෙන අර්ථවත් වාක්‍ය කොහොමද මෙන්න මේ ඉංග්‍රීසි භාෂාවේදී අපි ගොඩනගන්නේ සහ එක් position එක අනුව ඒ කියන්නේ අපි මේ වාක්‍යවල යොදා ගන්න ආකාරය අනුව මෙන්න මේ වචනවල අර්ථය කොයි ආකාරයෙන්ද වෙනස් වෙන්නේ කියලා අපි මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන තමයි සූදානම් වන්නේ. ඉතින් හැමදාම කියන වගේ ඔයාලා අද නම් මගේ මේ YouTube channel එකත් එක්ක එකතුනේ අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, thumbs up එකක් දෙන්න, යාළුවෝ එක්ක share කරන්න, ඒ වගේම comment කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් වෙලා ගන්නේ නැතුව අපි කෙලින්ම යමු අපේ පාඩමට. Like කියන පදයේ සිංහල අර්ථය තමයි ඔයාලා දන්න ගුඩාක්ම යොදා ගන්න අර්ථය තමයි කැමති නැත්නම් කැමැත්තක් දක්වනවා කියන අර්ථය ගෙන එන්න. හරි පළවෙනි පොයින්ට් එක විදිහට මම ගෙන තියන්නේ මෙන්න මේ like කියන පදය සහ don't like කියන පදය කොයි අවස්ථාවෙල්දීද මොන pronoun සමගද යොදාගන්නේ කියන එක ගැන ඔයාලට විස්තරාත්මකව ගෙන එන්න. හරි like කියන එක අපිට එක එක අර්ථවලට හරවන්න පුළුවන් කියලා මම කියන්නේ මේක අපි හැමෝම දන්නවා ප්‍රධාන අර්ථයක් විදිහට අපි ගන්නවා කැමති I like banana මම කෙසෙල් වලට කැමති එහෙම නැත්නම් it looks like a potato ඒක හරියට නිකන් අලගෙඩියක් වගේ ඒ කියන්නේ කිසියම් දෙයකට සමාන කරලා අර්ථ ගන්නවන්න ඕනේ නම් කිසියම් වාක්‍යයක අපි ඒ අවස්ථාවේදී like යොදා ගන්නවා එහෙම නැත්නම් ඍජුවම කැමති කියන අර්ථයකින් එන්න අපි like කියන පදේ යොදා ගන්නවා මෙන්න මේ යනාදී වශයෙන් මෙන්න මේ like කියන පදය අර්ථවත් වෙනවා ඉතින් පළවෙනි පොයින්ට් එකේ මම ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ like යොදාගෙන කොහොමද අපි plural subject එකක් එක නැත්තම් pronoun එක බහුවචන කර්තෘ නම් කර්තෘ එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක් බහු කර්තෘ සමග අපි මෙන්න මේ like කියන පදේ යොදා ගන්නවා සහ මේක නැත්නම් අර්ථයෙන් ගෙනින්න අපි don't like කියන පදය ගෙන එනවා එතකොට I like banana මම කැමති කෙසෙල් වලට I don't like banana මම කිසෙල් වලට කැමති නැහැ. එතකොට මේකේ වර්ඩ් ඕඩර් එක මම උඩින් ඔයාලට highlight කරලා දාලා තියෙනවා. මුලින්ම subject එක යොදා ගන්නවා. subject එක plural නම්. එහෙම නැත්නම් මම ඔයාලට දුන්නනේ plural pronoun ටික. I, we, you, they, ho ඕනෑම බහුවචන නම් පදයක් අපි යොදා ගන්නව නම් කර්තෘ නැත්නම් සබ්ජෙක්ට් එක විදියට අපි ඒ සමගම යොදනවා මෙන්න මේ like l i k e like කියන පදය කැමැත්ත දක්වනවා නැත්නම් ඒ වගේ ඒ කියන්නේ සමානයි කියන අර්ථය ගෙන එන්න මේ like කියන එක plural subject එහෙම නැත්නම් බහුවචන කර්තෘ කෙනෙක් සමග ඇත යන අර්ථයෙන් නැත්නම් positive form එකෙන් අපි like කියලා ලියනවා යොදා ගන්නවා සහ මේක නැත යන අර්ථයට හරවනකොට like එකට ඉදිරියෙන් don't කියන පදය යොදා ගන්නවා එතකොට don't like don't like වෙනවා word order එක තමයි subject එක plural subject එකක් එක්ක අපි යොදා ගන්නවා ඉන්පසුව like කියන පදය සහ ඉන්පසුව
අපිට පෙන්වුම් කරන්න ඕනේ නැත්නම් අපිට විස්තර කරන්න ඕනේ ඔබ්ජෙක්ට් එක මේ වාක්‍ය ඔබ්ජෙක්ට් එක නැත්නම් කර්මය සඳහන් කරනවා. එතකොට මේ වර්ඩ් ඕඩර් එක හරිම ලේසි සබ්ජෙක්ට් ප්ලස් ලයික් ප්ලස් ඔබ්ජෙක්ට්. මේ විදිහට හදපු වාක්‍ය ටිකක් මම දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පැහැදිලිව පේනවා ඇති. පොසිටිව් ෆෝම් එකෙන් කොහොමද මේ වාක්‍ය හැදිලා තියෙන්නේ සහ නෙගටිව් ෆෝම් එකෙන් කොහොමද මෙන්න මේ වාක්‍ය ගොඩනැගිලා තියෙන්නේ කියලා පැහැදිලිව මම කොටස් දෙකකට වෙන් කරලා මේ ස්ක්‍රීන් එකේ ඔයාලට වෙන් වෙන් වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි දැන් මේ එක් එක් වාක්‍යවල තේරුමත් එක්කම ඉදිරියට යමු. I like this song. I කියන්නේ මම like කැමති this song. This කියන්නේ මේ song ගීතයට. මම කැමති මේ ගීතයට. I like this song. එතකොට I කියන්නේ බහුකර්තෘ. එහෙම නැත්නම් plural subject එකක්. එතකොට මේ සමග අපි යොදාගනවා like කියන පදය. ඉන් පස්සේ අපි යොදාගෙන තියෙනවා ඔබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් කර්මය විදියට this song මේ සින්දුව. I like this song මේකේ සිංහල තේරුම තමයි මම කැමති මේ සින්දුවට. එතකොට මෙන්න මේ වාක්‍යම අපි නෙගටිව් ෆෝම් එකට හරවනවා නම් මම ඔයාලට පැහැදිලිවම කිව්වා දැන් පොඩි වෙලාවකට ඉස්සෙල්ලා like එකට ඉදිරියෙන් don't කියන පදය දැම්මම මේක නෙගටිව් ෆෝම් එකට නැත්නම් නැත යන අර්ථයට හරවන්න අපිට පුළුවන්. I like this song. I don't like this song වෙනවා. එතකොට I like this song කියන්නේ මම මේ සින්දුවට කැමති. I don't like this song කියන්නේ මම මේ ගීතයට කැමති නැහැ. දෙවැනි උදාහරණයක් බලමු. We like Sri Lanka. We කියන්නේ plural subject එකක්. plural subject එකත් එක්ක අපි like කියන පදේ යොදා ගන්නවා සහ මෙතන object එක නැත්නම් කර්මය විදියට යොදාගෙන තියෙනවා Sri Lanka. Sri Lankaව. We like Sri Lanka. අපි කැමති ශ්‍රී ලංකාවට. මේක negative නැත යන අර්ථයට හරවනකොට like එකේ ඉදිරියෙන් අපි don't කියන පදේ අලුතින් එකතු කරගෙන නැත යන අර්ථයට හරවනවා. We don't like Sri Lanka. අපි ශ්‍රී ලංකාවට කැමති නැහැ. Third example. They like to eat rice. ඔවුන් කැමති මොනවා කරන්නද? To eat rice. බත් කන්නට. ඔවුන් කැමති බත් කන්න. එතකොට මෙතන ඔබ්ජෙක්ට් එක විදිහට තියෙන්නේ ක්‍රියාපදයක් සමග යෙදෙන ඔබ්ජෙක්ට් එකක්. එතකොට මෙතන ක්‍රියාපදයකුත් යෙදලා තියෙනවා. අපි කලින් ක්‍රියාපදයක් තිබුණ නැහැ මම ඔයාලට කලින් දීපු උදාහරණ වාක්‍යවල. හැබැයි මේ වාක්‍ය අලුත් වාක්‍යයක් බලන්න. කලින් එකේ තිබුණේ We like Sri Lanka. හැබැයි දැන් මේකේ තියෙනවා They like to eat rice. මෙතනට අමතරව තව ක්‍රියාපදයකුත් එකතු වෙලා තියෙනවා. They like to eat rice. ඔවුන් කැමති බත් කන්න. මෙතනත් අපි negative form එකට එහෙම නැත්නම් නැත යන අර්ථයට හරවන්න ඕන නම් මේ වාක්‍ය like කියන පදයට ඉදිරියෙන් don't කියන පදේ තමයි යොදාගන්නේ. මොකද මෙන්න මේ subject එක plural එහෙම නැත්නම් බහුවචන කර්තෘ නිසා. They like to eat rice. They don't like to eat rice. Children like to dance. ළමයි කැමති නටන. Children don't like to dance. ළමයි කැමති නැහැ නටන්න. Birds like to fly. කුරුල්ලෝ කැමති පියාඹන්න. Birds don't like to fly. කුරුල්ලෝ කැමති නැහැ පියාඹන්න. Dogs like to howl. බල්ලෝ කැමති උඩු උරලන්න. Dogs don't like to howl. බල්ලෝ කැමති නැහැ උඩු උරලන්න. Farmers like to pick the harvest. Farmers like to pick the harvest. ගොවියෝ කැමති අස්වැන්න නෙලන්න. Farmers don't like to pick the harvest. ගොවියෝ කැමති නැහැ අස්වැන්න නෙලන්න. Actors like to travel. නළුවෝ කැමති travel කරන්න සංචාරය කරන්න. Actors don't like to travel. නළුවෝ කැමති නැහැ
සංචාරයේ දෙන්න. Foreigners like hiking. විදේශිකයෝ කැමති කඳු නගින්න. Foreigners don't like hiking. විදේශිකයෝ කැමති නැහැ කඳු නගින්න. Cats like to bite bones. පූසෝ කැමති කටු හපන්න. Cats don't like to bite bones. पूस कैमती नहीं कटु हपन्न इतिंग वाल्ट पहदिली मेन में वाक्य कोहुमद कैमती सह अकमती यान अरते गेने न लाइक केन पदे योदागेन सह कोहुमद में लाइक सह डोंट लाइक योदागेन प्लूरल सब्जेक्ट का समग वाक्य गुडना गान्न केला मेके बेसिक फॉर्म में तमाय सब्जेक्ट प्लस लाइक प्लस ऑब्जेक्ट पॉजिटिव फॉर्म के नाम मुलिम में ने सब्जेक्ट ईट पासे लाइक सह ऑब्जेक्ट एक एवागे में नेगेटिव फॉर्म के नाम बेसिक स्ट्रक्चर के तमाय सब्जेक्ट प्लस डोंट लाइक प्लस ऑब्जेक्ट विशेष मदद दिया गया ने मम्मी वाले की अन्य प्लूरल सब्जेक्ट का समग्र वाक्य निर्माण करना कठ एक अन्य बहुवचन कात्रो समग्र पमनाय ඊළඟට බලමු දෙවෙනි පොයින්ට් එක. මෙතනදි මම ඔයාලට කියන්න යන්නේ ඒක වචන කතර සමග කොහොමද මෙන්න මේ වාක්‍ය likes කියන පදේ යොදාගෙන අපි ගොඩනගන්නේ කියලා. අපි බහුවචන කතර සමග යොදාගත්ත like කියන පදය සහ don't like කියන පදේ negative form එකේදී නමුත් මෙන්න මේ ඒක වචන කතර සමග she he इट हो ओनेम एक वचन नामयाक समग अपि लाइक वेनुवट लाइक्स लाइक्स केन पदे योदा गन्नो सह मेक नेगेटिव फॉर्म एकट नत्नम नत्यन अर्थयट गिनेन कोट डजंट लाइक नत्नम डस नॉट लाइक अब मेक शॉर्ट फॉर्म किन किनवा डजंट लाइक केला एतकोट नत्यन अर्थें डजंट लाइक तमयपि युदागाने मेन में सिंग्युलर प्रोनाउन एक नेत्नाम सिंग्युलर सब्जेक्ट का एक वचन कत्रु समग इतिंग देंग वाल्ट पहदिलो में स्क्रीन के पेन वैती खलिंग वगेम मन मेन में सिंग्युलर सब्जेक्ट का कुहुमद में वाक्य गुरुनागाने केला उदाहरण दहायक बेगिन पॉजिटिव फॉर्म एक सह नेगेटिव फॉर्म एक दीलती है ना आप बल मेकिंग एक शी लाइक्स दिस सॉन्ग शी क्या ने एक वचन का थ्रू सिंगुलर सब्जेक्ट का इतकोट मिथन दी लाइक्स कमती की अर्थ गेन लाइक्स की पदे तम युदागाने शी लाइक्स दिस सॉन्ग ऐ मे गीत कमती इतकोट मेक मे वाक्यम नर्तट अये गीतेट कमती नर्तट गिनेम अभी लाइक केन पद लाइक्स केन पद युदागण्य इतकोट लाइक केन पद मे युदागण्य लाइक केन पद इधरें डस नॉट नेता डसंट केन पद नर्तट अर्थवत्कराने मेन मे डसंट केन पद इतकोट डसंट लाइक यानी कमती नह doesn't likes ne me does not like nathan doesn't like tamai api men me negative form eke di yoda ganne man underline karala tiyenawa me negative form eke visheshayen meka waradda ganne pa doesn't samaga likes nawedenna mokada does not kiyana eka already singular etakota api like kiyala apita menne me padaya e aakarayenma मे वाक्य वर्दी उदागान पुलवा एथे अनार्थे लाइक सुना इतकोट नेते अनार्थे अट डस नॉट लाइक विदियर तमाय अपी उदागान ही लाइक्स श्रीलंका ओह कैमती श्रीलंका वट ही डजंट लाइक श्रीलंका ओह कैमती नहीं श्रीलंका वट इट लाइक्स टू ईट राइस ओह कैमती बत कन्न It doesn't like to eat rice. U kemathi neha bat kanna. Sunita likes to sing Hindi songs. Sunita kemathi Hindi sindu gayana karanna. Sunita doesn't like to sing Hindi songs. Sunita kemathi neha Hindi geetha gayana karanna. Birds
sorry bird likes to fly kurulla kemathi piyambanna api kalin wakya vidiyata yodagatte bahuvachana katru samaga birds etukota birds like to fly balanna meke pahadiluma wenasa penawa metara tiyenne ek bird kenai ehema naththam ek kurullai etukota api me tani naam padayak ehema naththam ekavachana katru kenek samaga likes yodaganne bird एक वचन योदागे तीर लाइक्स बर्ड लाइक्स टू फ्लाई कुरुला कैमती इगिल बर्ड डजंट लाइक टू फ्लाई कुरुला कैमती नह इगिल डॉग लाइक्स टू बार्क बल्ला कैमती बुरन डॉग डजंट लाइक टू हॉल बल्ला कैमती नह उडुरलन फार्मर लाइक्स टू पिक द हार्वेस्ट गोविया कैमती अश्वन निलन्न फार्मर डजंट लाइक टू पिक द हार्वेस्ट गोविया कैमती नह अश्वन निलन्न एक्टर लाइक्स टू ट्रैवल नलुआ कैमती संचारे देन्न एक्टर डजंट लाइक टू ट्रैवल नलुआ कैमती नह संचारे करन्न फॉरेनर लाइक्स हाइकिंग विदेशिकया कैमती खंदो नगिन्न फॉरेनर डजंट लाइक हाइकिंग विदेशिकया कैमती नह एमरतम अकमती खंदो नगिन्न कैट लाइक्स टू बाइट बोन्स पूसा कैमती कटु हपन्न कैट मेतन वालट वहदिली कैट डोंट लाइक टू बाइट बोन्स कियला तमाय मम तियन्ने ओयाला मे पाडम हरियटम अवबोधिकिन आगे इंदियान स्टडी करना वरद हाईलाइट कैट सिंगुलर सब्जेक्ट एक वचन कत्रो समग अपी नत्य नर्तम वाक्य गुडनगन कोट डोंट लाइक योदागन बेह डोंट लाइक वेन वट अपी योदागन डजंट कियन इतक डजंट लाइक वेनोनी मेन मे वाक्य मे वरद वाल्ट हाईलाइट उन्ना बाय वेपाल मे वाक्य विद्या सह मेन मे पाड़मे मेथिक अभ्युगनपुट संपूर्ण अवबोध अरगन तमें इतकोट मे कैट एक वचनाई डोंट लाइक ने मे डजंट लाइक टू बाइट बोन्स पूस कैमती नह कटू हपन दंगल्ट पहतिली कोहमद मेन मे अभी लाइक डोंट लाइक लाइक्स डजंट लाइक कैमती सह अकमती अनार्थगिने युदागानी केला मे सेंटेंस वाले स्ट्रक्चर के हमने तम वाक्य आकृति मम्मी स्क्रीन के शाकलती है नवा वाल्ट बलन पुला मे विधियरे तब वाक्य गोड़ना गन पुलवां सह देंग अपियामु मेन मे लाइक युदागिन लाइक लाइक्स मे पद देखम एक मारते तमायने मेहि वेन साक्ट वेन्ने युदागन सब्जेक्ट काणुव अब मेक ये अवस्थावट दलव युदागन ओने कुहमद मे संवाद गुडनगण मेन्न मे वशन युदागन की बलमु बिल्डिंग कन्वकेशन्स संवाद गुडनगा गणिमु क्वेश्चन मम हनोद क्वेश्चन का खरीद Do you like ice cream? Do you like ice cream? Oya kemathi da ice cream walta? Answer eka dila thiyena metana. Yes, I like ice cream. Oh, mama kemathi ice cream walta. Thawa option ekak thiyena. Apita kiyanna puluwan mama kemathi naha kiyala. Ekaṭa no, I don't like ice cream. Yes, I like ice cream. No, I don't like ice cream. එතකොට ඔයාලට පැහැදිලි අපි කලින් පොසිටිව් ෆෝම් එකකින් හදපු වාක්‍ය මෙතන අපි ලියලා දෙනවා I like ice cream මම කැමති ice cream කන්න. එතකොට කෙනෙක් ඔයාගෙන් අහනවා ප්‍රශ්නයක්. ඔයා කැමතිද රයිස් ඇන් කරි කන්න? ඔයා කැමතිද එළවලුයි බතුයි කන්න කියලා. එතකොට ඔයාට answer එක දෙන්න පුළුවන් කවුරු හරි මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් ඇහුවොත් Do you like rice and curry? ඔයා කැමතිද rice and curry වලට? එතකොට ඔයාලට direct answer එක දෙන්න පුළුවන්. Yes, I like rice and curry. Oh, mama kemathi rice and curry walta? Ehema naththam, no, I don't like rice and curry. Ne, mama kemathi neha rice and curry walta. Iting
අපි දෙවෙනි උදාහරණයක් බලමු. Question: Does she like ice cream? එතකොට මෙතන she කියන්නේ ඒකවචනයි. එතකොට අපි ඒකවචන කතර කෙනෙක් සමග likes තමයි යොදාගන්නේ. අපිට දෙන්න පුළුවන් answer එකක් විදියට yes she likes ice cream. Oh, ඒ කැමති ice cream වලට. No, she doesn't like ice cream. පැහැදිලිව බලන්න මෙන්න මේ කොන්වර්සේෂන්ස් දිහා. එතකොට ඔයාලට පැහැදිලි අප මිච්ඡර වෙලා ඉගෙන ගත්තපු පාඩම කොහොමද මෙන්න මේ අපි සාමාන්‍යයෙන් ස්පෝකන් ඉංග්‍රීසි වලදී එහෙම නැත්නම් කොන්වර්සේෂන්ස් ගොඩනගා ගන්න යොදා ගන්න කියලා. Does she like ice cream? Yes, she likes ice cream. No, she doesn't like ice cream. Third example එක. Do you like to eat cake? Oh no, I don't like cake. Then what do you like to eat? I like fruit salad. මෙතන ප්‍රශ්නයක් ගොඩනගනවා. Do you like to eat cake? ඔයා කැමතිද කේක් කන්න? පිළිතුර වශයෙන් දෙනවා. No, I don't like cake. නෑ, මම කේක් වලට කැමති නෑ. Then what do you like to eat? ඉතින් ඔයා මොනවද කන්න කැමති? එහෙනම් ඔයා මොනවද කන්න කැමති? පිළිතුර විදිහට දීලා තියෙනවා I like fruit salad. මම කැමති fruit salad කන්න. ඉතින් මෙන්න මේ questions අදන විදිය මම ඔයාලට තාම කියලා දීලා නැහැ. හැබැයි ඉදිරියේදී ඔයාලට මෙන්න මේ questions අදන විදිය පැහැදිලිවම මම වෙනම වීඩියෝ එකකින් කියලා දෙනවා. නමුත් අපේ කලින් बेसिक सेंटेंस स्ट्रक्चर वर एवगेम सिंपल प्रेजेंट टेंस के सिंपल प्रेजेंट कंटीन्यूअस टेंस के मेन में क्वेश्चन हदन विद्य मं कियला दिला तियेनवा ओयाला तामे वीडियोस बेलुवे नत्तं दम्मम गिहिल्ला स्टडी करन्न एपाडं एतकोट ओयाल्ट अवबोधयक् तियेवि दैन हितेनवा नम मेक अमारुयि कियला अनिवार्यम कमेंट करन्न मं तवत्त ओयाल्ट मेक इतामत् सरल विदियट एक्सप्लेन करन्नम एवगेम तमयि मे හැම ලින්ක් එකක්ම මේ වෙනකම් මම උගන්වපු හැම පාඩමකම ලින්ක් එකම මෙන්න මේ වීඩියෝ එකේ පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඔයාලට පුළුවන් ඒ පාඩම් සමගත් එකතු වෙන්න. හරි, අපි නැවත යමු අපේ පාඩමට. එතකොට දැන් ඔයාලට පැහැදිලි කොහොමද මේ like don't like likes doesn't like යොදාගන්නේ මොන වගේ අවස්ථාවලද? ඒ වගේම කැමති අකමැති කියන අර්ථය ගෙන එන්න වාක්‍ය ගොඩනගාගන්නේ කොහොමද? සහ අපේ සාමාන්‍යයෙන් කන්වර්සේෂන්ස් නැත්නම් සංවාදවලදී මෙන්න මේ වාක්‍ය යොදාගෙන උගන්නපු වාක්‍ය විදිය යොදාගෙන කෙනෙක්ට පිළිතුරු දෙන්නේ කොහොමද කියලා මම ඔයාලට දැන් පැහැදිලිවම උදාහරණ සහිතව ඉගෙනවා. ඉතින් මොනහරි ප්‍රශ්න තියෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම දැන් අපි යන්නේ තවත් පොයින්ට් එකකට. To be. ඒ කියන්නේ වෙන්න කැමති කියලා. අපි දැන් අපිට තියෙනවනේ බලාපොරොත්තු. අපි චූටි කාලේ අපේ ටීචර් අහනවා ලොකු නම් ආ වෙන්න කැමති කවුද? එතකොට අපි පිළිතුරක් දෙනවනේ. මම කැමති ඩොක්ටර් කෙනෙක් වෙන්න. මම කැමති ලෝයෙක් කෙනෙක් වෙන්න. මම කැමති ගුරුවරියක් වෙන්න. එහෙම අපි ඔයාලටත් මතක ඇති මටත් මතකයි මමත් ඒ කාලේ කිව්වා ටීචර් I like to be a lawyer one day. මම කැමති දවසක ලෝයෙක් කෙනෙක් වෙන්න කියලා කිව්වා. එතකොට ඕක ඔයාලටත් ওই විදියටම මොකක්ම හරි මතකයක් ඇති. ඒ වගේම දැනටත් ඔයාලට ඇති මොනවාම හරි හෝප් එකක්. නැත්නම් ඇම්බිෂන් එකක් ඔයාලට තියෙනවා මොකක් හරි බලාපොරොත්තුවක් ඔයාලට තියෙනවා. හරි මම කැමති මෙන්න මෙහෙම කෙනෙක් වෙන්න. ඉතින් මෙන්න මේ වගේ වාක්‍යයට ගොඩනගනකොට අපිට හරිම ලේසි ලයික් යොදාගෙන වාක්‍ය ගොඩනගන්න. අපි බලමු කොහොමද මේ වාක්‍ය ගොඩනගාලා තියෙන්නේ කියලා. I like to be a doctor. මම කැමති වෛද්‍යවරියෙක් වෙන්න. They like to be cricketers. ඔවුන් කැමති क्रिकेटर्स नेत्तां क्रिकेट क्रीडकयो वेन्न. She likes to be a nurse. अय हेदियक वेन्न कैमति. मेतन लाइक किया तियेन्ने एस एक वाले यदा गन्न. She
ඒකවචනයි එතකොට මම කලින් කියලා දුන්නා ඒකවචන කතර සමග s එක එකතු වෙන්න ඕනේ ලයික් එකට she likes to be a nurse ඒ කැමති හැදියක් වෙන්න my brother likes to be an army soldier මෙතනත් ඔයාලා ලයික් එක ලයික්ස් කරගන්න she likes to be a nurse my brother likes to be an army soldier මගේ සොහිරා කැමති හමුදා සෙබලෙක් වෙන්න චිත්‍රා likes to be an extra actress චිත්‍රා කැමති නිලියක් වෙන්න තක්සරා likes to be a police officer තක්සරා කැමති පොලිස් නිලධාරිනියක් වෙන්න චමිත් likes to be an organic farmer චමිත් කැමති කාබනික ගොවියෙක් වෙන්න කසුන් likes to be a good husband කසුන් කැමති හොඳ ස්වාමි පුරුෂයෙක් වෙන්න මේ වගේ තව ගොඩාක් අපිට වාක්‍යයට ගොඩනගන්න පුළුවන් they like to be good leaders own කැමති හොඳ නායකයෙක් වෙන්න my father likes to be a politician my father likes to be a politician මගේ තාත්තා කැමති දේශපාලඥයෙක් වෙන්න ඉතින් මෙන්න මේ වගේ to be යොදාගෙන අපිට මේ like සමග like කියන පදයට සමග to be කියන පදය යොදලම හරිම ලස්සනට අර්ථවත් වාක්‍ය අපිට ගොඩනගන්න පුළුවන්. එතකොට මේකේ structure එක මම පහලින් දීලා තියෙනවා. subject එක එනවා. subject එකට අදාළව like හෝ likes කියන පදය යෙදෙනවා. sign පස්සේ to be ඒ කියන්නේ මේක දැන් වෙන දෙයක් නෙමෙයි to be වෙන්න තියෙන දෙයක්. වෙනව නම් කැමති කියලා හිතන දෙයක්නේ to be කියන පදය යොදාගෙන අවසානයේ අපි යොදා ගන්නවා object එක කර්මය හරි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ අවසාන point එකට එතකොට මේකේ look like looks like කියන්නේ මොකක් හරි දෙයක් ආරේක ඒක වගේ කියලා අපි දෙයක් තව දෙයකට සංසන්දනය කරන තව දෙයකට සමාන කරනවා මෙන්න මේ වගේ වෙලාවට අපිට පුළුවන් look like looks like කියන එක යොදා ගන්න. එතකොට මෙතනත් අපි මේ like likes කියන එක looks කියන එකට s එක එකතු වෙලා singular form එකේ නම් අපි looks like වෙනවා plural නම් look like. අපි උදාහරණ බලමු. it looks like a temple. it කියන්නේ එක දෙයක්. ඒ කියන්නේ ඒක වචන කතර කෙනෙක්. එතකොට අපි looks like තමයි යොදාගන්නේ. it looks like a temple. ඒක පන්සලක් වගේ තමයි අපිට පේන්නේ. ඒක පන්සලක් වගේ. අපි කාට හරි කියනවා දැන් යනකොට අපිට දුරින් පේනවා මොකක්ම හරි බිල්ඩින් එකක්. හැබැයි අපිට පොඩි අයිඩියාවක් තියෙනවා මේක නිකන් පන්සලකුත් වගේ කියලා. එතකොට අපිට කියන්න පුළුවන් it looks like a temple නෝ. ඒක පන්සලක් වගේ නේද පේන්නේ. they look like cricketers yala hariyata cricketers la wage cricket krida kridakiyo wage api issarata enawa loku gann ekak den pirimi lamai gudak enawa mokak hari cricket practice karana andumak andagena etukota apita idea ekena aa meyala samarakata cricket players la wenna athi etukota api kiyena aa they look like cricketers api hariyata ma dannne apita no idea habai api hitenawa yala cricketers වෙන්නේ නැති යාල ඒ වගේ පේනවා කියලා. මෙන්න මේ වගේ අවස්ථාවක අපිට හරි ලස්සනට වාක්‍ය ගොඩනගන්න පුළුවන් මෙන්න මේ look like එහෙමත් නැත්නම් looks like යොදාගෙන. my brother looks like an army soldier. මගේ මල්ලි army soldier කෙනෙක් නෙමෙයි. හැබැයි එයා army soldier කියන්නේ හමුදා සෙබලෙක් වගේ හරියට පෙනුම තියෙන්නේ. they look like honest police officers. දැන් යනකොට පොලිස් ඔෆිසර්ස්ලා ටිකක් ඉන්නවා පාරේ. කියන්නේ පොලිස් නිලධාරියෝ දෙන්න තුන්දෙනෙක් ඉන්නවා. හැබැයි යාලා බැලුව බැලමට අපිට හිතෙනවා නෑ මෙයාලා නම් එහෙම කපටි නෑ මෙයාලා හරි අවංක සේවකයෝ වගේ කියලා. එතකොට අපි කියනවා they look like honest police officers නෝ. එයාලා නිකන් අර හරි අවංක සේවකයෝ වගේ නේද කියලා අපිට කන්වර්සේෂන් ගොඩනගා ගන්න පුළුවන්. you look like an actress. දැන් අපිට අපේ කලින් ඉස්කෝලේ කාලේ යාළුවෙක් හම් වෙනවා අපේ මූණට කාලකින් හම් වෙනවා අපි ආ දැක ගමම්ම හරි
සතුටුයි ඒ වගේම කාලේ කින්නේ දකින්නේ නිකන් මෙයා ගොඩාක් ලස්සන වෙලා අපි චූටි කාලේ දැක්කට පස්සේ දැක්කෙත් නෑ එක සැරේටම අපි කියනවනේ ආනී ඔයා නිකන් නිලියක් වගේ ලස්සන වෙලා කියලා එතකොට හැබැයි මෙයා නිලියක් නෙමෙයි හැබැයි යා නිලියක් වගේ මෙන්න මේ වගේ අවස්ථාවක් අපිට පුළුවන් කියන්න you look like an actress ඔයා හරියට නිලියක් වගේ කියලා චමිත් looks like a politician කවුරු හරි කෙනෙක් हरी देश पालक नहीं बोर पोरंदु दिन अभी हेमन हिता बोर पोरंदु दिन अभिकेन अय्यो या निका देश पालक नहीं इतकोट अपट मेवागे अवस्था बोलव यु लुक लाइक अ पॉलिटिशियन वाणिका देश पालक आगे हम देख ओया हरी उस महत्व ओया हरी आने पॉलिटिकर आने पॉलिटिक्स कर वाणिका पॉलिटिशियन की निकवागे ओया ओण लक्षण तीन अपट කැමති ආකාරයෙන් අපිට පුළුවන් මේ වාක්‍යය ගොඩනගා ගන්න. චමිත් looks like a politician. චමිත් හරියට දේශපාලකෙක් වගේනේ. කියලා මෙන්න මේ විදිහට අපිට අර්ථවත් වාක්‍ය ගොඩනගා ගන්න මෙන්න මේ look like සහ looks like උදව් කරනවා. මේකේ structure එක මේ sentences වල structure එකත් මම ඔයාලට පහලින් දීලා තියෙනවා. subject එක සහ look හෝ looks like කියන පදයේ දෙනවා අදාළ subject එකට අනුව. ඒ කියන්නේ ඒකවචන subject එක නම් look looks like බහුවචන subject එකක් නම් look like එකතු වෙනවා. ඊට පස්සේ object එක යොදා ගන්නවා. ඉතින් ඔයාලට දැන් පැහැදිලි මෙන්න මේ මාත්‍රකාව ගැන ගොඩක් දෙනෙක් request කරපු video එකක් මේක. like likes don't like doesn't like යදාගෙන කොයි වගේ අවස්ථාවකද අපට වාක්‍ය ගොඩනගන්න පුළුවන් සහ මේකේ අර්ථ මොනවද මේක අපි යොදා ගන්නකොට මොකක්ද word order එක වාක්‍ය ගොඩනගන මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් මගෙන් අහලා තිබුණා ඉතින් ඒක නිසාමයි මම ඉක්මනින්ම මෙන්න මේ වීඩියෝ එක ගෙනාවේ ඉතින් ඔයාලට තවත් මොනවම හරි දැනගන්න ඕන නම් මේ මාත්‍රකාව ගැන අනිවාර්යයෙන්ම कमेंट करान सह मे वाक्य पिलीबंधव हो मे पाड़ पिलीबंधव किसियां गेटलवाक्तना एक कमेंट करान सह मम्मे दीपू वाक्य वल्ट अमतरव वाल्ट पुलवांग मे वाक्य आकृति अट तवत्वाक्य गुडनगण ये वाक्य निवरदे के चक्कर गण कमेंट करान अनिवार्य मम वाल्ट निवरदी කරන්න තැනක් තියෙනම් නිවැරදි කරලා ඒක highlight කරනවා සහ හොඳට self study කරන්න ගැටලු ආයමත් කියනවා හොඳට notebook එකක් අරන් ඔයාලා හැමදේම note down කරගන්න සහ මොනවා හරි ගැටලුවක් තියෙනවා මාව සම්බන්ධ කරගන්න ඉතින් ඊළඟ video එකෙන් එනකන් හොඳට study කරලා ready වෙලා ඉන්න අපි තවත් වැදගත් පාඩමකින් හමු වෙමු